ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ දෙවන ශ්‍රේණිය නිලධාරීන් විසින් සමත්ව යුතු දෙවන කාර්යක්ෂමතා කඩින් පරීක්ෂණයේ එක් විෂයක් වන්නේ ආයතන සංග්‍රහය. එම විෂයට අදාළ විෂය නිර්දේශය අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ විෂය අංක 3 යටතේ දක්වා තිබෙනවා. ඒ අනුව ඔබ වෙත ඉදිරිපත් කරන පාඩම් මාලාවේ පළවන පියවරයි මේ. මෙතෙන් පටන් තුලන ඊ ඇකඩමි සූදානම් ඔබ වෙත මෙම විෂය නිර්දේශය ආවරණය වන පරිදි අදාළ විෂය කරුණු ඉදිරිපත් කිරීමට. ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ නිලධාරියෙකු වන ඔබ ඔබගේ රාජකාරී ස්වභාවය අනුවම කාර්යබහුලයි. ඒ හේතුවෙන්ම ඔබගේ කාර්යක්ෂමතා කඩේම් විභාගයට අදාළ විෂය කරුණු හැදෑරීම දුෂ්කරයි. බොහෝ විට දිවයිනේ ඉතා දුර බැහැර ප්‍රදේශවල රාජකාරි කරනවාක් මෙන්ම රොස්ටර් ක්‍රමය යටතේ දිවා රෑ නොතකා ඔබගේ රාජකාරිය දීමට සිදුවන අවස්ථා සුලබයි. එම කරුණු හඳුනාගත් තුලන ඊ ඇකඩමි ඔබගේ කඩේම් විභාගයට අදාළ පාඩම් මාලා තුලන ඊ ඇකඩමි YouTube නාලිකාව ඔස්සේ විභාගයේ පවත්වන දිනය දක්වාම ඉදිරිපත් කිරීමට සූදානම්. අඛණ්ඩව දින ගණනක් පුරා පැවැත්වෙන පන්ති සහ පාඨමාලා වලට අඛණ්ඩව සහභාගී වීමේ දුෂ්කරතාවයත් රාජකාරී ස්වභාවය අනුව පොත්පත් පරිශීලනය කරමින් මෙම විෂය කරුණු හැදෑරීම සඳහා ඔබට ඇති අවම අවස්ථාවත් සැලකිල්ලට ගනිමිනුයි මෙම පාඩම් මාලාව වීඩියෝ පාඩම් මාලාවක් ලෙස ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. මේ ඔබට නැවුම් අත්දැකීමක්. මෙතුලින් ඉතා පහසුවෙන් ඔබ රාජකාරියේ යෙදෙන අතරම මෙම කරුණු හැදෑරීමට පහසුකම සැලසෙනවා. මෙම පාඩම් මාලාව සෑම අඟහරුවාදාවකම සහ සෑම සිරසුරාදාවකම තුලන ඊ ඇකඩමි YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත පිරිනැමීමටයි අපගේ සූදානම. එම විෂය නිර්දේශය අනුව ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ දෙවන ශ්‍රේණි නිලධාරියෙකු තම දෙවන කාර්යක්ෂමතා කඩේම් පරීක්ෂණයට පෙනී සිටීමේදී රාජ නිලධාරියෙකුගේ සාමාන්‍ය හැසිරීම සහ විනය පිළිබඳව කියැවෙන ආයතන සංග්‍රහයේ 47 වැනි පරිච්ඡේදය සඳහන් කරුණු හැදෑරීම අවශ්‍ය වෙනවා. එහි තිබෙන්නේ රාජ්‍ය නිලධාරියෙකු වෙතින් අපේක්ෂා කරන සාමාන්‍ය පැවැත්ම පිළිබඳව කරුණු රාශියක්. ඒ නිසා එම කරුණු එකින් එක ඔබ වෙත ඉදිරිපත් කිරීම මෙතෙන් පටන් සිදු වෙනවා. එම කරුණු අවබෝධ කර ගැනීම සහ ඒවයින් අපේක්ෂා කරන තත්වයන් පිළිබඳව මනා අවබෝධයක් ඔබ තුළ පැවතීම මෙම විධිවිධාන අධ්‍යයනය කිරීමෙන් අපේක්ෂා කෙරෙනවා. මෙම 47 වැනි පරිච්ඡේදයේ දක්වා ඇති විධිවිධාන අනුව රාජ්‍ය නිලධාරියෙකු මත්පැන් පානය කිරීම, මුවින් මත්පැන් ගඳ වහණය වන තත්ත්වයෙන් සිටීම සහ විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිය යුතු වීම අනිවාර්ය බව අවධාරණය කර තිබෙනවා. රාජ්‍ය නිලධාරියෙකු සේවයේ යෙදී සිටියදී හෝ ඉන් වියුක්තව සිටියදී තම සේවාස්ථානය තුළ සිටියදී මෙන්ම වෙනත් රජයේ පරිශ්‍රයක් තුළ සිටියදී හෝ මුවින් මත්පැන් ගඳ වහණය වන තත්ත්වයෙන් සහ මත්පැන් බී වෙරිවී සිටීම නොවිය යුතුයි යැයි කියවෙන කරුණු 47 වැනි පරිච්ඡේදයේ පැහැදිලිව දක්වා තිබෙනවා. රාජ්‍ය නිලධාරියෙකුගේ මුවින් මත්පැන් ගඳ වහණය වන්නේද යන්න පරීක්ෂා කිරීමට රාජ්‍ය සේවයේ නියුතු මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් දෙදෙනෙකුට හැකියි. එවැගේම රජයේ වෛද්‍ය නිලධාරියෙකු විසින් පරීක්ෂා කළ යුතුයි රාජ්‍ය නිලධාරියෙකු මත්පැන් බී වෙරිවී සිටීද යන්න. එමෙන්ම රාජ්‍ය නිලධාරියෙකුගේ මුවින් මත්පැන් ගඳ වහණය වන්නේද යන්න පරීක්ෂා කිරීමටත් රජයේ වෛද්‍ය නිලධාරියෙකුට හැකියි. එම සාක්ෂි ප්‍රමාණවත් විධිමත් විනය පරීක්ෂණයකදී එම තත්ත්වයන් සනාථ කිරීමට. කිසියම් රජයේ නිලධාරියෙකු විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර තිබේද යන්න සනාථ කිරීමට හැකිවන්නේ රජයේ වෛද්‍ය නිලධාරියෙකු හෝ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට පමණයි. එම තත්ත්වය සනාථ කිරීම සඳහා මාණ්ඩලික නිලධාරියෙකුට හෝ නිලධාරීන් දෙදෙනෙකුට හැකි නොවන බව අවධාරණයෙන් සටහන් කරගත යුතුයි. රජයේ නිලධාරියෙකු මුවින් මත්පැන් ගඳ වහණය වන තත්ත්වයෙන් හෝ මත්පැන් බී වෙරිවී සිටි බව විධිමත් විනය පරීක්ෂණයකදී සනාථ වුවහොත්
එවැනි අයකුට ලබා දිය යුතු දඩුවම් පිළිබඳවත් 47 වෙනි පරිච්ඡේදයේ විශේෂයෙන් දක්වා තිබෙනවා. ඒ අනුව එවැනි නිලධාරියෙකු පළමුවර සේවයෙන් පහකිරීම හෝ වෙනත් සුදුසු බරපතල දඩුවමක් පැනවිය යුතු අතර දෙවෙනිවර අනිවාර්යෙන්ම සේවයෙන් පහ කළ යුතු බව අවධාරණය කර තිබෙනවා. කිසියම් රාජ්‍ය නිලධාරියෙකු විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව විධිමත් විනය පරීක්ෂණයකදී සනාථ වූහොත් පළමු අවස්ථාවේම අනිවාර්යෙන්ම සේවයෙන් පහ කළ යුතු බවයි 47 වෙනි පරිච්ඡේදයේ දක්වා තිබෙන්නේ. එය සුවිශේෂී තත්ත්වයක්. මත්පැන් පානය කිරීම සහ විෂ මත්ද්‍රව්‍ය භාවිත කිරීම රාජ්‍ය නිලධාරියෙකු විසින් කිසිසේත් නොකළ යුතු බවට අවධාරණය කරන තිබෙන විධිවිධාන 47 වෙනි පරිච්ඡේදයේ ඇති බවට ඉහත කරුණු අනුව පැහැදිලියි. ඊට අමතරව ඔබේ විෂය නිර්දේශයටම අයත් 48 වන පරිච්ඡේදයේ කරුණු අනුවත් මේ බව තහවුරු කර තිබෙනවා. එහි දක්වා ඇති කරුණු අනුව මත්පැන් පානය කිරීම සහ විෂමද්‍රව්‍ය භාවිතා කිරීම පිළිබඳව වන මූලික විමර්ශනයකදී එවැනි තත්ත්වයක් හෙළි වූ වහාම වැඩ තහනම් කිරීමට ලක්වෙනවා අදාළ නිලධාරියා. මූලික විමර්ශනය සහ වැඩ තහනම් කිරීම ආදී කරුණු මොනවාද යන්න ඉදිරියේදී එන පාඩම් මාලාවලදී ඔබේ අවධානයට යොමු කරනවා. ඒ වගේමයි ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව මෙවැනි වරදක් කළැයි සැක කරන නිලධාරියෙකුට චූදිත නිලධාරියෙකුට ආයතන සංග්‍රහයේ පළවෙනි උපලේඛනය යටතේ වන බරපතල වරදක් කළාසේ සලකා චෝදනා පත්‍රයක් නිකුත් කරනවා. ඒ පිළිබඳ විධිවිධානත් ඉදිරියේදී සලකා බලනවා. නමුත් මෙහිදී ඔබ අවධානයේ තබා ගත යුතු කරුණ වන්නේ මත්පැන් පානය කිරීම සහ විෂ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට එරෙහිව වන විධිවිධාන ඉතා පැහැදිලිව ආයතන සංග්‍රහයේ දක්වා ඇති බවයි. ඔබ මෙහිදී අධ්‍යයනය කළ කරුණු ඇසුරින් ඔබගේ විභාගයේදී ඉදිරිපත් විය හැකි අනුමාන ප්‍රශ්න කිහිපයක් මීට සමගාමීව ඉදිරිපත් වන ආදර්ශ ප්‍රශ්න සහ සවිස්තරාත්මක පිළිතුරු සහිත අත්පොතේ 3 වන සහ 5 වන ප්‍රශ්න පත්‍රයන්හි 1 වන ප්‍රශ්නයේත් 6 වන ප්‍රශ්න පත්‍රයේ 3 වන ප්‍රශ්නයේත් දැක්වෙනවා. එම ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් සහ ඊට අදාළ ආදර්ශ විස්තරාත්මක පිළිතුරු සමග ඒවා ගලපමින් ඔබගේ දැනුම තහවුරු කරගන්න. එම ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු සහිත අත්පොත ගෙන්වා ගැනීම සඳහා ගත යුතු පියවර තිරයේ දිස්වනවා. වැඩි විස්තර සඳහා තිරයේ දිස්වන දුරකථන අංක ඔස්සේ තුලන ඊ ඇකඩමි අමතන්න. ඔබගේ කාර්යක්ෂමතා කඩේම් විභාගයේ පැවැත්වෙන දිනය දක්වාම මෙම පාඩම් මාලාව තුලන ඊ ඇකඩමි YouTube නාලිකාව ඔස්සේ ගෙනීමට අපි සූදානම්. ඒ සඳහා නිරන්තරව සම්බන්ධ වීමට අපගේ YouTube නාලිකාව subscribe කරන්න.